අනුරාධපුරයේ පැවති වෘත්තිවේදීන් සහ ව්‍යවසායකයන්ගේ හමුවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණා. සැබෑ ආර්ථික අභිහෝගයන් තේමා වෙනුයි ඒ සංවිධාන කර තිබුණේ. ආර්ථික සහ රටක් හඩාවැටීමක් නැති ජන ජීවිතයක් ගොඩනැගීමට දැනට ඔප්පු කරලා තියෙන ප්‍රතිඵල තියෙන වැඩසටහනක් මහ පොළවේ ක්‍රියාත්මක වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ. මේ ගැන ඔබ හොඳින් විශ්ලේෂණය කරලා බලන්න. මේක කඩාවැටුනොත් නැවත අවුරුදු 18කට අපිට අපේ රට පිළිබඳව බලාපොරොත්තුවක් තියන්න බෑ. මම දැක්ක සමහර අය කියනවා NPP එකේ පරීක්ෂණ කරේ නැත්තම් ලෝකෙ මේ තත්ත්වයට එන්නේ නැල්ලෝ. රසායනාගාරයක කරන පරීක්ෂණ යුරේකා පරීක්ෂණ වගේ නෙවෙයි මේක. ගොවියෙක් අලුත් ප්‍රභේදයක් පරීක්ෂණය කරන වගේ පරීක්ෂණ ඒක කරගෙන යන්න ඕන. වෛද්‍යවරු පරීක්ෂණ කරන්න ඕන. රටකේ මුඩ යටකුරුල පල්ලා පරීක්ෂණ කරන්නේ නැහැ. තියෙන දේවල් වලින් එකක් ඕනේ අපි කරන්න. ඉතින් ඒ පරීක්ෂණයට මිලියන 22ක් මිනිස්සුන්ව කිසිසේත්ම භාජනය කරන්න හැකියාවක් නැහැ. අපි ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරලා තියෙනවා. ඒත් මේක ආපහු වැටෙන්න පුළුවන්. මේ අවුරුදු 1-2 එකන්නේ. ස්ථාවරභාවය නම් තව අවුරුදු 5-6ක් ගෙනියන්න ඕනේ. දැන් මේ ඡන්දේ තියෙන්නේ තීන්දුව කරන්නේ ඔබේ අනාගතය මොකද්ද? අපි මේ ස්ථාවරභාවය තහවුරු කරනවද? ආපහු වැටෙනවද කියන්නේ. අන්න ඒකයි ඔය හැම එක්කෙනාටම තීන්දුව කරන්න තියෙන්නේ අනාගතය ගැන. අපි මේ කරනවා නම් එකක් තියෙනවා. ආර්ථිකයේ තහවුරු කරන්න නම් අපිට හැමදාම ණය ගන්න බෑ ආනයනය කරන්න. අපිට දැන් 20-42 වෙනකන් කල් දීලා තියෙනවා තියෙන ණය ගෙවන්න. අලුත් ණය ගත්තොත් හැමදාම අවුරුදු 10කින් 15කින් ආපහු මේක කැඩෙන්න යනවා. මීට වඩා විශාල හානියක් වෙනවා. ඒ නිසා අපි මේක අපනායන ආර්ථිකයකට පරිවර්තනය කරන්න ඕමන. අන්න ඒකයි පළවෙනි වැඩසටහන. ඒ කරන්නේ මේ මං පුළුවන් ශ්‍රී ලංකා ඉදිරිපත් කරලා තියෙනවා. මොකද අනිත් තැන් වලින් කියන්නේ බලන්න සජිත් ප්‍රේමදාස හැම එකක්ම දැන් නොමිලේ දෙනවා. තව ටික කලක් ගියොත් ඉසරදයක් දෙයි නොමිලේ. අයවැයක් හදන්න බෑ හර්ෂා ඩිසිල්ලා එවනෝ යෝජනාක් වලියක්. මේකයි අපේ ආර්ථික සැලැස්ම කියලා හැන්දෑ වෙනකොට තව ඒවත් බඩු මිල අඩු කළා. ඊළඟට තියෙන්නේ අනුර දිසානායක හිටපු කෘෂිකර්ම ඇමතුමා. කෘෂිකර්මයේ නවීකරණය නොකරපු ඇමතුමා. මම එතුමායන් ඇහුවා දැන් මොකද්ද කරන්න කියලා. එතුමා කියනවා අපනයන ආර්ථිකයක් ඕනේ. ඒ එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළඳ ගිවිසුම අහෝසි කරන තියෙන්නේ. නිදහස් වෙළඳ ගිවිසුම් නැතුව කොහොමද වෙළඳ පොළවල වෙන්නේ පිටරට? ඒක මතක තියාගන්න. ඊළඟට අර බැනීමේ හිල් තියෙන එක්කෙනාගේ මට විරුද්ධව නඩු දැම්මා. මේ අපනයන ආර්ථිකයක් ඇති කරන එක විවස්ථාවට විරුද්ධයි කියලා. මේගොල්ලෝ අතරේ තියෙන විවාදේ. මං ඒක විවාදයකට එන්න ඕනේ. මං ඒක ප්‍රශ්නයක් නෑ. මං කිය ඔබතුමයි සුනිල් හඳුන්නෙත් ඉස්ලා වාද විවාද කළා අපනයන ආර්ථිකයකද ආනයන ආර්ථිකයේද ඉන්න කියලා කියන්න අපිට. මම දන්නවනේ ඔබ ස්ථාවරේ. ඒකට අපි ඔක්කොම දැනගත්තාම මම ලෑස්ති එතුමයි මමයි IMF එකට කියලා ඒගොල්ලෝ එක්ක අපි වීඩියෝ විවාදයක් තියමු. නැත්නම් වෙන මං කියන දේ එතුමා ප්‍රතික්ෂේප කරයි එතුමා කියන දේ මම ප්‍රතික්ෂේප කරයි අපි IMF එකෙන් ඇහුවාම ඒ අය කියන්නේ අදහස් මොකද්ද කියලා. ඒ අනුව අපි යෝජනා ඉදිරිපත් කරමු. මම ලෑස්ති වෙලා මට ඕනේ මේ රට දියුණු කරන්න. මට ඕනේ මේගොල්ලොත් ගේන්න මේ විදියට කතා කරන්න. නිකන් ඉ හොරු අල්ලන ඔයගොල්ලෝ හොරු ඇල්ලුවේ නැහැ. ඒ කතා හරියන්නේ නැහැ. දැන් ඇවිල්ලා කොහොමද කරන්න කියන්නේ? ඒකත් කියන්න බෑ. මේ ඔබේ අනාගතය සටන් පාට කියන අයට බාර දෙන්න එපා. ඔබේ අනාගතය ගැන කවුරු හරි කිව්වොත් ඇවිල්ලා ඒ ගැන තර්ක කරන්න බලන්න හොඳද නැද්ද කියලා තියෙන එක. බුදුරජාණන් වහන්සේ කිව්වා මේක මගේ ධර්මය කියලා පිළිගන්න එපානේ. තර්ක කරන්න කිව්වා. බලන්න කිව්වා. ඉතින් මේ තමන්ගේ අනාගතය ගැනත් එහෙම වැඩ කටයුතු කරන්න.